ලෝක තරුණ පිහිනුම්කරුවන්ගේ සංගමයේ සභාපතිනිය වූ බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍ය කැති බැනට් පසුගිය දවසක පැවති වැඩමුළුවකදී හරි අපූරු කරුණු ටිකක් ඉදිරිපත් කර තිබුණා. ඇයි කියන පරිදි පිහිනීම කියන ක්‍රීඩාව පිරිමින්ට වඩා සුදුසු වන්නේ කාන්තාවන්ටයි. පිහිනීම තුළින් කාන්තාවන්ට අත්වන වාසසාගත තත්ත්වයන් පුදුමාකාර බවත් ඇය පැවසුවා. ඇත්තටම පිහිනීම කාන්තාවන්ට වැදගත් වන්නේ ඇයිදැයි කියන කරුණු කාරණා වශයෙන් අපි බලමු. හෘදයට අති බලපෑම. පිරිමින්ට වඩා කාන්තාවන්ගේ හෘද ක්‍රියාකාරීත්වය වේගවත්. ඒ කියන්නේ කාන්තාවන්ගේ පරිවෘතීය වේගය පිරිමින්ට වඩා වැඩි නිසා වැඩිපුර ඔක්සිජන් වායුව අවශ්‍ය වෙනවා. ඒ නිසා වෛද්‍යවරිය කියන්නේ පිහිනීම යනු හෘදයේ කපාට වේගය නිසා ගැඹුරින් ක්‍රියා කරවන්න පුළුවන් පුහුණු කරවන එක් උපක්‍රමයක් කියලා. පර්යේෂණාත්මකව ඔප්පු කර ඇති සාධකයක් තමයි පිහිනීම මගින් හෘදයේ ක්‍රියාකාරීත්වය වර්ධනය වීම. කාන්තාවකගේ තරම් පිරිමින්ගේ සිදු නොවන නිසා තමයි මේ කාන්තාවන්ට ඉතාම සුදුසු වන්නේ. ඊළඟට පෙනහළු කාර්යක්ෂම වීම. පිහිනීමේ පෙනහළු කාර්යක්ෂමතාවය වර්ධනය වෙනවා. එහි බලපෑම වැඩිපුර තියෙන්නේ කාන්තාවන්ට බව වෛද්‍ය බැනට් පවසන්නේ. පිහිනන අය එකවර වැඩි හුස්මක් ගන්න නිසා ආශ්වාස කරන වාතයේ ඔක්සිජන් ධාරිතාව වැඩි. එවිට ගර්තවලටත් ටිකක් වැඩි වෙනවා. ඒ කියන්නේ පෙනහළුවල කාර්යක්ෂමතාවය වැඩි වෙනවා කියන එකයි. ප්‍රසූතිය පහසු වීම. ගැඹිණි මව්වරුන්ට පිහිනීම ඉතා හොඳ ව්‍යායාමයකි. ඉන් ප්‍රසූතිය පහසු වෙනවා. වේදනාව අඩු වෙනවා. අස්ථි 52ක් එකවර කැඩී බිඳී යන විට දැනෙන වේදනාවට සමානයි කියන ප්‍රසූති වේදනාව 60%ක් විතර අඩු කර ගැනීමට හැකියාවක් ඇති බවට වෛද්‍ය බැනට් පවසයි. සිරුරේ ශක්තිය. පැයක් දුවන කෙනෙක්ගේ ශක්තියට වඩා පැයක් පිහින කෙනෙකුගේ ශක්තිය 4 ගුණයකින් වැඩි බව ඔප්පු වී තිබෙනවා. දවසකට විනාඩි 3ක් පිහිනන කෙනෙකුගේ කාය ශක්තිය පැයක් දුවන හෝ පැයක් ඇවිදින කෙනෙකුට පමණක් සමාන වන බවත් ඈ පවසා සිටියේය. ඉතින් කාටත් ගොඩක් හොඳ ව්‍යායාමයක් බව සැලකෙන මෙම ක්‍රීඩාව තුළ ඔබත් හැකිනම් නිරත වන්නේයි වෛද්‍ය බැනට් පවසා ඇත. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා පහත ඇති සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන්න.